සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ඇමති රිෂාඩ් ගැන සෙවීමට එක්සත් ජාතික පෙරමුණෙන් තීරීම් කාරක සභාවක්. සහරාන් ඇතුළු මරාගෙන මැරුණු ප්‍රහාරකින්ගේ DNA ඥාතීන් සමග සැසඳේ. රාජ්‍ය ආදායම ඉහළට. නාලක සිල්වාට අප ජානක පෙරේරාගේ ඝාතනයේ විත්තිකරුවෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දිවිපිදුවන් හා තුවාල ලැබුවන් සීකර වැඩසටහන් රැසක්. ඉන්දුනීසියාව යලිත් ජොකෝට. අප්‍රේල් 21 වනදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ සහරාන් ඇතුළු ප්‍රහාරකින්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ DNA සැසඳී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළා. කොළඹ ශැංග්‍රිලා හෝටලයේ පිපිරීම් දෙකක් සිදු වුණා. ඒ පිපිරීම් දෙකෙන් එක් පිපිරීමක් සිදු කරගත්තේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පිපිරීම සිදු කරගත්තේ ඊබ්‍රාහිම් යන අයගේ දරුවන් දෙදෙනෙක් වන එකෙක් මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන අයත් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පිපිරීම කරගත්තේ මොහමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් යන අයත් ඒ දෙදෙනා. ඔවුන් දෙදෙනාගේ පියා ඊබ්‍රාහිම් යන අයගේ DNA සමග මොවුන්ගේ DNA සැසඳෙන බවට රජය රසපරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරලා තිබෙනවා. කටුවා පිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ කරුණේ අච්චි මොහම්මද් හස්තුන් යන අයයි. ඔහුගේ දෙමව්පියන්ගේ DNA සමග සැසඳෙන බවට රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබෙනවා. කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ මරාගෙන මැරුණු බෝම්බ කරුණේ අලවුඩින් අහමඩ් මුවාත් යන අයයි. ඔහුගේ දෙමව්පියන්ගේ DNA සමග සැසඳෙන බවත් තහවුරු කර තිබෙනවා රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව විසින්. දෙහිවල ට්‍රොපිකල් ලින් හි මරාගෙන මැරෙන බෝම්බ කරුණේ අබ්දුල් ලතීෆ් ජමීල් මොහමඩ් යන අය. ඔහුගේ බිරිඳ හා දරුවන්ගේ DNA සමග සැසඳෙන බවටත් මඩකලපුව දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ කරුණේ මොහමඩ් නසාර් මොහමඩ් අසාත් යන අය. ඔහුගේ මවගේ DNA සමග ඒ වගේම කොළඹ කිංස්බරි හෝටලේ මරාගෙන මැරුණු බෝම්බ කරුණු මොහමඩ් අසාම් මොහමඩ් මුබාරක් යන අයගේ භාර්යාවගේ හා දරුවාගේ DNA සමග සැසඳෙන බවටත් රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කරනු ලැබුවා. දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසේ සිදු වුණ පිපිරීම් දෙකක් එය පුපුරවාගත් තැනැත්තිය උනේ මොහමඩ් ෆාතිමා ජිෆ්රි යන තැනැත්තියයි. ඇය ශැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු වුණු මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් යන අයගේ බිරිඳ බවටත් දෙමටගොඩ ඒ පිපිරීම් වලදී ජීවිතක්ෂයට පත්ව සිටි ඒ දරුවන් තිදෙනා ඔවුන්ගේ දරුවන් බවටත් රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් තහවුරු කර තිබෙනවා. කොළඹ ශැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන පිපිරීම් දෙකෙන් එක් පිපිරීමක් කරගත්තු ඒ මරාගෙන මැරෙන බෝම්බ කරුණේ මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් යන අය. ඔහුගේ භාර්යාව හා දියණියගේ DNA සමග සැසඳෙන බවටත් රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරනු ලැබුවා. රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයාට එරෙහි චෝදනා සත්‍ය නම් ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මීට පෙර අවස්ථා ගණනාවක් තිබුණු විශ්වාස භංග යෝජනා ගැන ලැබෙනවා. විශාල මාධ්‍ය සාකච්ඡා පවතින හඬ නගමින් ඒ ජයග්‍රහණය කරන බවට මුසාබස් දෙලි. හැබැයි හැම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ එම ගෙනාපු අත මොනතරම් කළුද මොනතරම් අපිරිසුදු කියන එක ගැන සැලකිලිමත් නොකොට අපි මේ විශ්වාස භංග යෝජනා වෙනුවෙන් සහාය දීපු දිස්පාණු ව්‍යාපාරය. හැබැයි ඒගොල්ලන්ට තමන්ගේම මන්ත්‍රී කණ්ඩායම කැඳවා ගන්න බැරි වුණු කට්ටිය ජනතා විමුක්ති පෙරමුණ ඇඟිලි දික් කරනවා. මම අහනවා මේ විශ්වාස භංග යෝජනා විදී උන් කණ්ඩායම නායකය බවට පත්ලා හිටපු මහින්ද රාජපක්ෂ කොහෙද හිටියේ කියලා. ඒගොල්ල මග ඇරලා ගියා. ඒගොල්ල චන්දවිස්වන්න ආවිනේ. ප්‍රසාද් බදුද්දින් අමාත්‍යවරයාගේ විශ්වාස භංග යෝජනාව නිශ්චිත පරිදි පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට බඳුන් කරන අවස්ථාවේදී අපි මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා. අපි නියෝජනය කරන්නේ ජනතාවගේ වමනාව බව. ඒ කරුණු සත්‍ය නම් ඒ කරුණට වළංගු භාවයක් තිබෙනවනේ. ඔහු විශ්වාස භංගයක් හරහා අමාත්‍ය ධූරින් නිරපැහැරීම පමණක් නෙවෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පැමිණිලි කොට පරීක්ෂණ කොට අත්අඩංගුවට අරගෙන දඬුවම් ලබා දීටි.
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණකාලීනව අවධානය යොමු කර තිබෙන බව කතානායක කරුජය සූරිය මහතා පවසනවා. මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අදහස් දැක්වුවා. පාර්ලිමේන්තුවේ නිලධාරියෙකුත් දැන් සිරබාත ගලන් තියෙනවා. ඒ සම්බන්ධ පරීක්ෂා කර යනවා. අපි දිනපතායි සම්බන්ධෙත් අපේ අවධානය යොමු කරලා තියෙනවා. අපි ගුටි කෑවත් අපිට විනාශය සිද්ධ වුණත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට रात्रि पूर्णकालीन युमक ඊයේ අපි අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අර්ලිගා මන්දිරේ ප්‍රී කැබිනට් රැස්වීමක් තිබ්බා. එතුමා අපිට කිව්වා මේ ප්‍රහාරයෙන් පස්සේ අවශ්‍ය පුද්ගලයන් 80ක් ඉන්නවා. ඒ 80න් 79ක් වෙනද ගත්තට කොට අරන් ඉන්නේ. තව එක පුද්ගලයෙක් විතරයි හොයන්නේ. ඉතින් මේක පරීක්ෂණ කරගෙන යනකොට අපිට ඒ අවශ්‍ය පුද්ගලයන් සියල්ලම ක්‍රමානුකූලව අත්අඩංගු කරගෙන ගන්න පුළුවන්. මේ සියලු දේවල් පිළිබඳව අධිකාරු ජනාධිපතිතුමා කොමිසමක් පත් කළා. ඉතින් ඒ නිසා ඒ කොමිසමෙන් මොනවද හෙළිදරව් වුණේ? මන්ත්‍රීතුමා ඒ සම්බන්ධයෙන් ගරු ජනාධිපති विमर्शन सदाई ACSE ගිවිසුම අත්සන් කර ඇත්තේ පසුගිය රජ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද පෙන්වා දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඇමරිකා එක්සත් ජනපදයේත් එක්ක මේ වන විට වාර්තා වෙලා තියෙනවා සෝෆා කියලා ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවායි කියලා. ඒ වගේම ACSE කියන ගිවිසුම මේවා මේ රටේ අනාගත පරපුරට බලපාන ගිවිසුම්. මේ එක ගිවිසුමක්වත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. අපි ඊටා ඕනකමින් ඉල්ලනවා මේ සෝෆා ගිවිසුම, ACSE ගිවිසුම සහ අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම දැනට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා තියෙන ඒවා සියල්ල මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි ඊටා ඕනකමින් ඉල්ලනවා. අර කතානායකතුමනි මම එතුමාට මතක් කරන්න කැමති ACSE ගිවිසුම ඉස්ලාම අත්සන් කරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අක්සා ගිවිසුම 2007 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිසි කෙනෙක්ගේ ගහන්න නැතුව අත්සන් කෙරුවා. That is number 1. Number 2 සෝෆා ගිවිසුම සාකච්ඡා කරනවා විතරයි. We are discussing it. තාම කිසිම දෙයක් අත්සන් කරලා නැහැ. ගරු කතානායකතුමනි මේක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ගහන්න ඕනේ. ඇයි 2007 අත්සන් කෙරුවේ කියලා. ගරු කතානායකතුමනි මම දැක්කා මේ වාසුදේව නානායක්කාර මහත්මයා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡා කිව්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා කියලා ඇමරිකන් පුරවැසිය දෙන්නේ තමයි ඒ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ කියලා. ආදරෙන් ඉල්ලන්නේ. ආදරෙන් ඉල්ලන්නේ පහ ඉල්ලන්නේ. මම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ පිටු 10ක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා ඒක ඇත්ත. නමුත් ඔබතුමාලගේ ආණ්ඩුව ඒක දැන් පිටු 80කට වඩා වැඩි ගිවිසුමක් බවට පරිවර්තනය කරලා තියෙනවා. රාබේ රාජපක්ෂ මැතිතුමා මේ ගිවිසුම අත්සන් කරේ 2007. එතකොට අවුරුදු 12ක් වෙනවා. මේ ගිවිසුම යාවත් කාලීන කරන්න ඕනේ. හොඳයි හොඳයි. පාසල් වල කටයුතු අද මුළුමනින්ම පහේ යථා තත්ත්වයට පත් වුණා. පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් පසු දෙවන පාසල් වාරය ආරම්භ කරන්නේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද සමගයි. ත්‍රිවිධ හමුදාව හා පොලිසිය පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබෙනවා. එමෙන්ම දෙමව්පියන්ගෙන් සමන්විත ආරක්ෂක කමිටු පාසල් හා ඒ අවට ක්‍රියාත්මක වෙනවා. මෙවන් පසුබිමක් තුළ අද දිනේ දිවිනේ සෑම පළාතකම පාහේ පාසල් දරුවන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. අදවසේ 90%ක්ම ලැබිලා තිනවා. ඒ වගේම ගුරු මණ්ඩලය 100%ම ලැබිලා ඉන්නවා.
මේවන විට ආසල් පැමිණීම දරුවන්ගේ 100ක් වගේ මට්ටමට පවතිනවා දීමෝපියන් ඉල්ලීමක් කන් සියලුම දරුවන් ආසල් වෙත යොමු කරන්න ආරක්ෂාව තහවුරු වෙලා තියෙන නිසා අපිට කිසි බයක් වෙන දෙයක් නැහැ පසුගිය සතියට සාපේක්ෂව දීමෝපියන් අද දවසේ 95ක් දරුවන් පාසලට එවලා තියෙනවා ඉතා ඉහළ ආරක්ෂක තත්ත්වයක් තියෙනවා හොඳින් ආරක්ෂාව සපයලා තියෙනවා දෙමව්පියන් ඉල්ලා සිටිනවා පාසලට සිසුන් නිවන්න කියලා තමයි අපි කියන්නේ පාසල් තුල අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා සියලුම දෙමව්පියන් අපි ඉල්ලා සිටින්නේ පාසල් වල ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත් වෙලා තමන්ගේ දරුවන් මේ අදාළ පාසල් වලට යීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න කියලා සියලු ආරක්ෂාව ගැන විශ්වාසයක් තබලා මගේ ළමයි තුන්දෙනාම මං පාසල් වෙත ගෙන්නගෙන ආවා. ඉතින් ආරක්ෂාව හොඳයි. ත්‍රිවිධාම දවස් තියෙනවා, පොලිසියක් තියෙනවා. පූර්ණ විශ්වාසයෙන් තමයි ළමයි ඉස්කෝලේ එවුවේ. කොහොමද ඉස්කෝලේ යනවද? මලුත් තරන් යනවද අද? ඔව්. අද මොනවද තියෙන විශේෂ? ගොඩක් කටින්නා. ආ. පාසල් වලට අද දිනේ සිසුන්ගේ පැමිණීම 90% ඉක්මවා තිබුණා. එවැනි තත්ත්වයක් තිබියදී පාසල් අසලට පැමිණි විපක්ෂ නායකවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම පටු දේශපාලන පරමාර්ථ ඉටු කර ගැනීමට උත්සාහ දැරීම හාස්‍යට කරුණක් බවයි අධ්‍යාපන වෘත්තීය සමිති පවසන්නේ. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද තීරණය කළා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි මෙම තේරීම් කාරක සභාව පත් කෙරුණු ඇති. එහිදී සිදු කෙන විමර්ශනයෙන් රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදිකරු බවට ඔප්පු වහොත් ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්දුරෙල් මහතා පවසන්නේ. තේරීම් කාරක සභාවේ වාර්තාව සති 3ක් ඇතුළතදී ලබා දිය යුතු බවත් ඉන් අනතුරුව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ලබා දීමට රජය සූදානම් බවයි සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරෙල්ල මහතා සඳහන් කළේ. අපි පැහැදිලිව අද කණ්ඩායම් රැස්වීම තුළ ඉදිරිපත් වෙලා තියෙන විශ්වාසභංගයලා රටේ වර්තමාන තත්ත්වයේ පිළිබඳව ආණ්ඩුවක් හැටියට පුළුල් ලෙස සාකච්ඡා කරා. රිෂාඩ් බදියුදීන් අමාත්‍යමාට එල්ල වෙලා තියෙන චෝදන පාර්ලිමේන්තු සම්ප්‍රදායන අපි දන්නවා රටේ අධිකරණයේ පොලිසිය ඒ වගේම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න විසඳීම නීත්‍යානුකූල ස්වභාවයක් තියෙන නිසා තීරුම් කාරක සභාවක් ඉදිරිපත් කරලා සියලුම ආරක්ෂක ප්‍රධානීන් ගින්නන්න ඒ වගේම පක්ෂ විපක්ෂ නියෝජනයන් පත් කරගන්න එතුමාට ඉදිරිපත් වෙලා තියෙන චෝදනා 10 පිළිබඳව සත්‍ය අසත්‍ය
ප්‍රතිපත්තිය තෝරා ගැනීම සඳහා හොඳම ක්‍රමවේදය පාර්ලිමේන්තු කාර්යක සභාවක් කියන කාරණේ පැහැදිලිවම පක්ෂ ගන්න තීන්දුව පක්ෂ නායකතුමා කියන වැඩ පිළිලා අපි මේ විදිහට ටෙස්ට් කරනවා කවුද හරි වරදක් කරලා තිබ්බනම් ඒකට මේ රටේ නීතියක් තියෙනවා එතකොට ඒ නීතිය අනුකූලව සාක්ෂි පිටින් මොනවද කරලා ඒක නීතිය අනුව කටයුතු කරන එක වෙනයි එයාට චෝදනාව ඔප්පු කරනවා නම් එයාට විරුද්ධව අපි කටයුතු කරනවා එහෙම නැත්නම් අපි විරුද්ධව කටයුතු කරන්න බෑනේ එයා වයින් කරන්න අපි ඒක සූදානම් වෙන්නේ නැහැ අපි වග කියමින් කියන මේ රටේ ජනතාවට රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයා හරහා මේ රටේ මේ සිදුවෙච්ච ත්‍රස්තකියාවලිට අංශු මාත්‍රයක හරි සම්බන්ධතාවයක් තියෙනවා නම් පාර්ලිමේන්තු එක්සත් ජාතිපක්ෂයේ පසුබිම මන්ත්‍රි කණ්ඩායම විදියට අපි පාර්ලිමේන්තු වර්ජනය කළා ඔහුගේ අමාත්‍ය ධූරය ඉවත් කරනකන් ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න වෙන නිසා අපි විශ්වාස කරන අගමැතිවරයා හොඳ අවස්ථාවක් දීලා තියෙනවා රටට මේ කරුණ සම්බන්ධයෙන් නියමිත නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන්න අවශ්‍ය වටපිටාවක් හදාගෙන ඉතිහාසයේ කවර දිනකවත් සිදු නොවිය යුතු පාස්කු ඉරිදා අවාසනාවන්ත ත්‍රස්ත ප්‍රහාර සිදු වී අදට මාසයක් සපිරෙනවා. නැති වූ ජීවිත හැර අනෙක් සෑම දෙයක්ම ලබා දෙමින් ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් දැන් ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ මේ වාර්තාව දනුෂ්ක බණ්ඩාරගෙන්. අදට මාසයක් ගත වෙලා මං ඉන්නේ කටුවා පිටේ දේවස්ථානයේ මේ තමයි ම්ලේච්ච කුරිරු ත්‍රස්තවාදියා මේ පිපිරීම දේවස්ථානයට ඇතුළු වෙලා සිදු කරගත් ස්ථානය වොන් බලාපොරොත්තු වුණා අපි ජාතියක් විදිහට වටන්න වොන් බලාපොරොත්තු වුණා මේ අපි අතර තිබුණු මේ මහා සංහිඳියාව බිඳ හෙලන්න හැබැයි ඒ අභිලාෂය අද ඉෂ්ට සිද්ධ වෙලා නැහැ අපි එදාට වැඩිය මහා හයියට අත්පැල් බැඳගෙන ඉන්නවා පසුගිය මාස 21 වනදා එනම් පාස්කු ඉරිදා දිවයිනේ ස්ථාන 8ක සිදු වූ බෝම්බ පිපිරීම් වලින් අහිංසක ජීවිත රැසක් අහිමි වුණා පාස්කු ඉරිදා ආගමික වතාවත්වල නිරතව සිටි කතෝලික ජනතාව මෙන්ම නිදහසේ සුව විඳින්නට මෙරටට ආ විදේශිකයන් පිරිසක්ද මෙම ප්‍රහාරවල ගොදුරු බවට පත් වුණා සිදු වූ විනාශය බරපතල උවද දැන් සියල්ල මතින් නැගී සිටීමේ කාලය උදා වී තිබෙනවා බෝම්බ ප්‍රහාරවලින් විනාශ වූ දේවස්ථාන ප්‍රතිසංස්කරණය දැන් සිදුවනවා මියගිය අය වෙනුවෙන් හා තුවාල ලැබුවන් වෙනුවෙන් වන්දි පිරිනැමීමටද රජය ක්‍රියා කළා විපතක් සිදු වූ සෑම අවස්ථාවකදීම යලි නැගී සිටීමේ හැකියාව ශ්‍රී ලාංකිකයන් තුල පවතින බව පසක් කරමින් මෙම ව්‍යසනෙන් පසුවද ජීවිත සුවපත් කිරීම දැන් සිදුවනවා කෙසේ වුවද පාස්කු ඉරිදා ඇති වූ සිද්ධිය බොහෝ දිනාට තවමත් සිහිනයක් අපි තුන්දෙනාම පල්ලේ ගියා පාස්කු ඉරිදා මටම දන්නේ නැතුව හීනයක් එළුණා වගේ බලනකොට මහත්තයා වැටිලා මැරිලා මගේ මහත්තයා වගේ කෙනෙක් මට කවදාකවත් ආය ලැබෙන්නේ නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ මේ මූණවල ටික දකින්නකොට ගොඩාක්ම හිතට වේදනයි මොනාද කරන්න කියලා හිතා ගන්න බැහැ අපිට මේකට ඉතින් ඉක්මනින්ම ඉතින් දැන් දෙවියන් වහන්සේ ළඟට ඒගොල්ලෝ ගිහිල්ලා ඉන්නේ පල්ලිය හැදෙනවා ඒකෙන් අවුලක් නැහැ නමුත් අපේ ජීවිත ටික කොහොමද අපි ගන්න අපිට ජීවිත දෙන්නේ නැහැ එන්න දෙන්නෙත් බෑ ගන්නත් බෑ සේ මගේ නෝනයි දුවයි දුවගේ පුතයි හිටියා ඒ අය මම මෙහෙම කරලා බදාගෙන අතර මගේ දෙවියන් වහන්සේට මම වාර කෙරුවා අපි හතර දෙනාගේ ජීවිතේ ෆාදගේ දේශනාව ඉවර වෙලා තව ස්තුති කතාවක් පටන් ගත්තා එතකොට පොඩක් ෆාද කිව්වා අවාඩි වෙන්න කියලා. ඒ කතා පටන් අරන් විනාඩි දෙකක් වගේ යදී ලොකු සද්දයක් ඇහුණා පල්ලිය ඇස්සේ. ඉතින් මම ඒ සද්දේනවත් එක්කම මගේ මහත්තයාට සිහි නැතුව වගේ වැටෙන්න ගියා. එතකොට මම මහත්තයා අල්ලගෙන බබාලා දෙන්නත් අල්ලගත්තා. සිදුවීම සිදු වෙලා මාසයක් ගත වෙනවා. ජීවිතවල බොහෝ වෙනස්කම් සිදු වෙනවා. නමුත් අපි මේ මොහොත වෙන විට හැම දෙයක්ම යථා තත්ත්වයකට පත් කරන්නට උත්සාහ කරනවා අපගේ දේවස්ථානය බාහිර වශයෙන් ගොඩනැගීම් සිදු වෙනවා ඊට අමතරව අහිමි වෙච්ච ජීවිතවලට සම්බන්ධ වෙච්ච අපි යථා තත්ත්වයට ගොඩනගන්නට නැවතත් ඈත් වෙලා ගිය ජීවිත ඔවුන්ගේ සිතුවිලි අපගේ දේවස්ථානය වටා එකමුතු කරන්නට අපි උත්සාහ කරනවා ශාරීරික මානසික ගොඩනැගීමේ කටයුතු ව්‍යාපෘති දියත් කරනවා මේ හැම දෙයක් තුළම අපි ඉදිරිපත් කරන්නේ ඔවුන්ගෙන් ඈත් වෙච්ච මේ සංහිඳියාව මෙන් ඈත් වෙච්ච ජීවිත කතාව නැවතත් අපගේ දේවස්ථානයේ වටා එකමුතු කරන්නටයි
විශ්වාස භංගයක් ගෙන ඒමට පෙර රටට එක් නීතියක් ගෙන ඒම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දෑසිරි ජයසේකර මහතා පවසනවා. පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. විශේෂයෙන් මුස්ලිම් ආගමික නායකයන්තුළු මුස්ලිම් ප්‍රජාවෙන් ඉල්ලීමක් තියෙනවා රට ශ්‍රී ලාංකීය ජනතාවක් විදිහට එක නීතියක් මේ රටට ගේන්න කියලා. ඉතින් ඒක ගේන්නේ නැතුව අපි මේ විශ්වාස මංග පිටිවාසයේ එල්ලෙල්ල ඉන්නවද නැත්නම් මේවා ඉක්මනින් සාපිත කරලා රට ඇතුළේ මේ නීතිය සම්මත කිරීමේ ක්‍රියාවලිය මං හිතන්නේ මම නම් විශ්වාස කරනවා මීට වැඩිය වැදගත් කියලා. එක එක්කෙනාගේ පුද්ගලික සහ පක්ෂවල න්‍යාය පත්‍ර තියෙන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි කතා කරේ රටේ න්‍යාය පත්‍ර. රටේ න්‍යාය පත්‍රයට අවශ්‍ය කරන මේ වෙලාවේ අවශ්‍ය කරන සංශෝධන ටික ඔය මහලුකු මේ විශ්වාස මංග වලට කලින් කරුණා කරලා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන සිකුරාදා ආරක්ෂක සමාලෝචන මණ්ඩලයක් කැඳවීමට කටයුතු යොදා ඇති බවද මෙහිදී ප්‍රකාශ කරුණා. පෞගිය දිනවල අධිකරණ ජනාධිපතිතුමා විශාල ක්‍රියාමාර්ග ගණනාවකට ආවා අපේ පක්ෂයේ නායකයා විදියටත් ඒ වගේම අධිකරණ ජනාධිපතිතුමා විදියටත් විශේෂයෙන්ම රට තුළ පවතින ආරක්ෂක තත්ත්ව පිළිබඳව එතුමා විශාල පරිශ්‍රමයකින් කටයුතු කරනවා. ඒ වගේම මම හිතන්නේ ලබන සිකුරාදා එතුමා බලාපොරොත්තු වෙනවා විවිධ පක්ෂ වලින් ඒ වගේම විවිධ විද්වතුන් ආරක්ෂක අංශ පිළිබඳව දැනුමත් තියෙන පුද්ගලයින් ඒ වගේම සියලුම දේශපාලන පක්ෂ මේ සියලු දෙනාම මෙම මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලිගේවන්න මහතා කියා සිටියේ නීති පද්ධතියට අලුතින් ඇතුළත් විය යුතු නීති පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැකසූ යෝජනාව ලබන සිකුරාදා පාර්ලිමේන්තු කමිටුව හමුවට ඉදිරිපත් කළ යුතු බවයි. මේ යෝජනා සියල්ලක්ම ආරක්ෂාව පිළිබඳව ආංශික කාර්යක සභාවේ සභාපතිතුමාට බාර දුන්නා. ගිය සිකුරාදා ආංශික කාර්යක සභාව කැඳෙව්වා. විශේෂයෙන්ම ඉදිරිපත් කරපු යෝජනා පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශයන් ඉදිරිපත් කළා. ආරක්ෂක අමාත්‍යාංශයේ මේ සියලුම නීති රීති අවශ්‍යයි කියන එක නිර්දේශ කළා. සිකුරාදා දිනේදී පැවැත්වෙන සාකච්ඡාවේදී ඒ එක් එක් නීති පිළිබඳව ගෙනීමට අවශ්‍ය මූලික කටයුතු කරනවා. මාස දෙකක් ඇතුළත මේ කටයුත්ත නිම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතාම සාර්ථකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විසින් ඉදිරිපත් කරපු යෝජනා සියලුම දේශපාලන පක්ෂවල සහභාගිත්වය තුළ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ප්‍රභු ඝාතන කුමන්ත්‍රණ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා අපමත මුදා හැරුණා. තවත් නඩු කිහිපයක් අධිකරණ හමුවේ අද කැඳවනු ලැබුවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකත සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. ඔහු රුපියල් 25000ක මුදල් ලැපයක් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ. ඔහුගේ විදෙස් ගමන්ද අත්හිටුව වීමට අධිකරණය නියම කළා. සාක්ෂිකරුවන්ට හෝ පැමිණිලිකරුට කිසිදු බාධාවක් නොකළ යුතු අතර විමර්ශනවලටද බාධා කිරීමෙන්ද වැළකී සිටින ලෙසයි සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට අධිකරණය වැඩිදුරටත් නියෝග කළේ. එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රීට් වෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේම ප්‍රතික්ෂේප කිරීමට අභ්‍යාචනා අධිකරණය අද නියෝග කළා. ඒ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සහ අනිකුත් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් මූලික විරෝධතා ඉදිරිපත් කරමින් මෙම පෙත්සම මුල් අවස්ථාවේම ප්‍රතික්ෂේප කරන ලෙස මීට පෙර ඉල්ලීමක් කර තිබුණා. එහිදී ජනාධිපති නීතිඥ කේ කනගීස්වරන් මහතා කියා සිටියේ පෙත්සම ගොනු කිරීමේදී අදාළ පෙත්සම් කාර්ය සහතික නොකරන ලද ඡායාපිටපත් සහිත ලේඛන පදනම් කරගෙන ඇති බවයි. මෙම පෙත්සම ගොනු කර තිබුණේ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝනවල යනායයි. උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු පුද්ගලින් 31 දෙනෙකු ඝාතන සිද්ධියේ දෙවන විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරුණා. අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු හා ගම්පහ පළාත්බද සිවිල් අභියාචන අධිකරණයේ විනිසුරු කේමා ස්වර්ණාධිපති මහත්මියයි මෙම නියෝගය ලබා දුන්නේ. සැකකරුට එරෙහිව එල්ල වී තිබූ අධිචෝදනා 48න් 31කට ඔහු වරදකරු බව අධිකරණය තීන්දු කළා. විත්තිකරුට අයත් සියලු දේපළ රාජසන්තක කරන ලෙසද විනිසුරුවරිය නියෝග කළා. මෙසේ සිරදඬුවම් නියම වුණේ මෙදවච්චේ පදිංචි මොහොමඩ් උමාර් හත්තාප් නැමැත්තාටයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු එනයිට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අද කැඳවුවා. දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව ඔවුන්ට එරෙහිව පියවර ගන්නා ලෙසයි පෙත්සම් කරුවන් ඉල්ලා සිටින්නේ. මෙහි වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැති බව නීතිපතිවරයා මීට පෙර අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව ඔවුන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරුන් දෙදෙනෙකු පෙනී සිටියා. හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ තම සේවාදායකයාට මෙතෙක් නොතිසි ලැබී නැති බවයි. යළිත් වග උත්තරකරුවන්ට නොතිසි බහර දෙන ලෙසයි එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ. ඒ අනුව පෙත්සම ලබන 31 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා. මෙහි එක් පෙත්සමක් ගොනු කර තිබුණේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය මේදා සිරිමාන ශිෂ්‍යාවගේ සහ ඉමේෂ් සිරිමාන සිසුවාගේ පියායි. ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවස් නැමැත්තා ලබන මාස 4 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ සැකකරුට චෝදනා ගොනු කර ඇති බැවින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණා. තව්හිද් ජමාත් සංවිධාන සමාජිකෙන් සිදු කළ බෝම්බ පිපිරවීම වලට අදාළ දර්ශන සැකකරුගේ ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර තිබූ බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ. අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයිදුම්පත් බහර ගැනීම ලබන 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. අයිදුම්පත් බහර ගැනීම ලබන 24 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණා. එහෙත් පසුගිය දිනවල පැවති තත්ත්වයේ හේතුවෙන් අයිදුම්පත් බහර ගැනීම දීර්ඝ කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ. 2017 වසරට වඩා පසුගිය වසරේදී රාජ්‍ය ආදායම රුපියල් කෝටි 9301කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. පසුගිය වසරේ රජයේ මුළු ආදායම රුපියල් බිලියන 1932.5ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. 2017 වසරේදී ඒ වාර්තා වූයේ රුපියල් බිලියන 1839.6ක් ලෙසයි. එම වසරේදී රජයේ ආදායම් ලැබුණු මාර්ගවල බදු ආදායම බදු නොවන ආදායම හා රජයට ලැබුණු ආපසු නොගෙවෙන ප්‍රදාන යන සියල්ලෙහිම වැඩිවීමක් පසුගිය වසරේදී වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. රජයට බදු ආදායම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගු දේශීය ආදායම් මෙන්ම සුරා බදු යන දෙපාර්තමේන්තු ඍජු දායකත්වයක් ලබා දෙනවා. පසුගිය වසරේදී රජයට ලැබුණු ආදායමෙන් රුපියල් බිලියන 1712.3ක් බදු ආදායම් වන අතර රුපියල් බිලියන 207.7ක් බදු නොවන ආදායම් ලෙස ලැබී තිබෙනවා. 2017 වසරේදී රජයට ලැබුණු බදු ආදායම රුපියල් බිලියන 1670.2ක් බදු නොවන ආදායම රුපියල් බිලියන 161.4ක් බව මහ බැංකුව පවසනවා. පසුගිය වසරේදී රජයට ලැබුණු ප්‍රධානවල වටිනාකම රුපියල් බිලියන 12.5ක්. දනවධානය ක්‍රීඩා පුවත් වෙත. ස්කොට්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මෙවන විට පන්දු අර 48යි පන්දු 3ක් අවසානයේ කඩුලු 7ක් දැවි ලකුණු 301ක් ලබා සිටිනවා. එඩින්බර්ග් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරඟයේ කාසිවාසී දිනාගත් ස්කොට්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 123ක්. අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 74ක් සියයි නිමිට එක් කළා. අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් නායක දිමුත් කරුණාරත්න සමග ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට කටයුතු කළා. වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් පළමු එක්දින තරඟය අතහැර දැමුණා. එහෙත්වෙන් අද තරඟය දෙපිලටම වැදගත් වෙනවා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්වනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk